පසුගිය දවසක මේ රටේ ලොකු ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. තායිලන්තේ රැකියා දෙනවා කියලා ලාඕසේ මියන්මාරයේ ගෝල්ඩන් ට්‍රයැංගල් කියන ප්‍රදේශයේ පරිගණක අපරාධ සඳහා ලංකාවේ තරුණ තරුණියන් විකිණීමේ මහා දැවැන්ත ජාවාරමක් සිද්ධ වෙලා තියෙනවා. මම පෞද්ගලික මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා තියෙනවා. ළමයි 120 ගානක් දැන් මට කතා කරලා තොරතුරු තියෙනවා මගේ ගාව. මේ සඳහා සම්පූර්ණයෙන්ම මැදිහත් වෙලා තියෙන්නේ මන්තොට අම්බලන්තොර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වන අනුර සමරනායක නැමැත්තා. ඔහුට විරුද්ධ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ වගේම විදේශ නියුක්ති කාර්යාංශයේ වැටලීම් මේකකටත් පැමිණිලි කරලා තියෙනවා. රජයේ විදිහට දැන්ට මැදිහත් වෙලා මේ දරුවන්ව බේර ගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවා. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාව මේ වන විට අත්අඩංගුවට අරන් තියෙනවා කියලා මම දැනගන්න කැමතියි. මේ පිළිබඳව අපට පැමිණිලි ලැබෙන්න පටන් ගත්ත හම්බන්තොට ප්‍රදේශයේ තරුණ තරුණියන් තමයි විශේෂයෙන්ම මේ සඳහා අහුවෙලා තිබුණේ. අපි කොච්චර කැම්පේන් කරත් කොච්චර කිව්වත් අහුවෙන්න එපා කියලා එක එකයි ඉතින් රැවටිලි දේවල් අරගෙන ආවම අපේ කට්ටිය රැවටෙනවා. දැනුත් මේ කූට පුද්ගලයාට අහුවෙලා මේ තරුණ තරුණියෝ මුදල් දීලා තායිලන්තේ බලා ගිහිලා තියෙනවා. තායිලන්තේ පරා ගිහිල්ලා එතනින් නොයෙක් නොයෙක් රටවල් වලට යවලා විශේෂයෙන්ම මෙතුම සඳහන් කරපු ආකාරයටම ඒ අය පාවිච්චි කරලා හැකර්ස්ලා විදියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි අදින්, එහෙම නැත්නම් නොයෙක් නොයෙක් තොරතුරු අරගන්න WhatsApp නම්බර් අරගෙන ඒවලට කරන්නේ ඉතාමත්ම භයානක ජාවාරමකට තමයි යොදවලා තිබුණේ. මේකේ සුලමුල හොයාගෙන ගිහිල්ලා අපි එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ පුද්ගලයා දැනට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ ප්‍රධාන මහමුලකරුව හොයාගෙන ගියාම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්. දැනට ඔහුව හොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා. ජනතා විමුක්ති පෙරමුණට මේ සම්බන්ධයෙන් ඔහු එවුන්ගේ නීතිඥවරයා මම දැක්කා සමාජ මාධ්‍යයට කියලා තිබුණා. එහෙම මාධ්‍යයක කියලා තිබුණා එහෙම කෙනෙක් ඉන්නවා නම් අපි අල්ලලා දෙනවා කියලා. හැබැයි අපි අල්ලලා දෙනවා කිව්වට අද වෙනකොට ඒ අය පිළිබඳව කිසිදු තොරතුරක් ලබා දෙන්නෙත් නැහැ. මේ මහා මාෆියාවට සම්බන්ධ වෙලා කෝටි ගාණක් මුදල් හම්බ කරලා මේ අපේ දරුවන්ගේ ජීවිත අමාරුවේ දාපු ජනතා විමුක්ති පෙරමුණේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ජෙප්පෝ කියලාද කොයිද කියන්නේ නේද ජෙප්පෝ. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා හැංගිලා ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ රට විරුවන් ගැන කතා කරමින් වෙන වෙනම සංවිධාන හදාගෙන රට විරුවන්ට සල්ලි එවන්න එපා කියලා රට විරුවන්ගේ ගැන අඬලා දැන් රට විරුවන්ගේ එක පැත්තකින් ජීවිත අමාරුවේ දැම්ම විතරක් නෙවෙයි දැන් රට විරුවෝ තමන්ගේ ආර්ථිකේනොත් බංකොලොත් කරලා තියෙනවා. ඇයි මෙච්චර දවස් කිව්ව සල්ලි එවන්න එපා ලංකාවට අපි එනකන් සල්ලි එවන්න එපා කියලා. දැන් ඔන ඩොලර් එක අඩු වෙලා තියෙනවා. දැන් ගෙවන්න වෙන්නේ ඔය අර බත්තර මුල තියෙන මූලස්ථානයේ ගිනුමෙන් තමයි ගෙවන්න වෙන්නේ කියලාත් මතක් කරනවා. මේට අමතරව තවත් අපේක්ෂකෙක් අර චීන අර පෝරණව කියලා මහ වෙලා විශාල වශයෙන් කතාබහට ලක් වෙච්ච අසූචිනව ගෙන්වීම සම්බන්ධයෙන් උත් ප්‍රධාන මූලිකයවට පත්වෙච්ච මන්ත්‍රීවරයා අපේක්ෂක කණ්ඩායමේ ඉන්නවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. පත්තලින් ඡන්ද ඉල්ලන්න බිමා ජයසුන්දර කියන මන්ත්‍රීවරයා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් වගේ තමයි කතා කරන්න වෙන විදිහකට මේ වගේ මේක තමයි විසඳුම කියලා කියන්නේ කියලා මම මතක් කරනවා.